බංගලාදේශය සහ නව සීලන්තය අතර එක්දින තරගාවලියක් යනවා. ඉතින් අපි දන්නවා මේ වන විට මේ ලෝක කුසලානයට සූදානම් වෙන්න පොඩි පොඩි තරඟ සංචාර දාගෙන පොඩක් පුහුණු වීම වගේ ඒවා කරනවා එක්දින තරඟ. එතකොට මේ තරගාවලියත් ඒ වගේ එකක් තමයි. ඉතින් අපිට කියන්නට පුළුවන් මොකද තරඟ තුනකින් යුත් තරගාවලිය දෙවන තරගය පැවැත්තුණා. සම්පූර්ණ කණ්ඩායම් නව සීලන්තයේ ක්‍රීඩා කරේ නැහැ. ඒ කොහොම වුණත් මේ තරගයේ හරි අපුරු සිදුවීමක් වෙනවා. මේ තරගයේ ඉතින් නව සීලන්තයේ ජයග්‍රහණය කරා ලකුණු 86කින්. ඉතින් ඒක නෙමේ කතාන්දරේ. ඒ කතාන්දරේ තමයි මේකේ හරි අපුරු සිදුවීමක් වෙනවා. නව සීලන්තයේ ක්‍රීඩා කරන වේලාවේදී පළමුවෙන් පන්දුවට පහර දෙනකොට ඒ අවස්ථාවේදී පන්දු වාර 45යි පන්දු 3ක් විදිහට තමයි සඳහන් වුනේ. හතරවන පන්දුව යැවීමට එනවා හසන්. ඒ කියන්නේ වේග පන්දු යවන ක්‍රීඩකයා හසන් මහමුද්. ඔහු පන්දුව යවනකොට ඉතින් අපි දන්නවා දැන් මෑන් කඩින් ක්‍රමය නීත්‍යානුකූලයි ක්‍රිකට් ක්‍රීඩාවේ. ඔහු හතරවන පන්දුව යවන්නේ නැතුව මෑන් කඩින් කරනවා එහා පැත්තේ හිටපු සෝදිව. අතනම සෝදි ලකුණු 17ක් පන්දු 26කින් ලබාගෙන හිටියේ අවස්ථාවේදී ඊට පස්සේ තුන්වෙනි විනිශ්චකාරතුමාට දාපුවම එක දෙවියාමක් බවට පත් වෙනවා. මොකද සීමායිරෙන් එළියේ තමයි ඉන්නේ සෝදි. ඉතින් ඒ වෙනකොට සෝදි යන්න ගිහිල්ලා, ඒ කියන්නේ තුන්වෙනි විනිශ්චකාරතුමා තීරණය දෙනකොට සෝදි සාමාන්‍යයෙන් හතරේ සීමාව ආසන්නයේ ඉන්නේ යනකොට. හැබැයි ලිටොන් දාස් තමයි මේකේ නායකයා බවට පත්වන්නේ. ඔහු ඊ පන්දු යවන්න ඔක්කොම කතා කරලා විනිසුරුතුමාට කියලා නැවත සෝදිව ගෙන ගන්න. ඉතින් ඒක සෑහෙන ලොකු කතාබහට ලක් වෙච්ච සිද්ධියක් බවට පත් වෙනවා. බංග්ලාදේශ පරාජයට පත් වුණා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ. මොකද ඒක නීත්‍යානුකූල දෙවියාමක්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් නීත්‍යානුකූලයි ඒක. ඒක සදාචාර සම්බන්ධ නෑ වගේ කතාන්දර කිව්වට ඒක නීත්‍යානුකූල සිද්ධියක් බවට දැන් පත් කරලා තියෙන්නේ. එහෙනම් අපිට මොකක් කියන්නට බෑ. හැබැයි අපහු කතා කරලා ක්‍රීඩකයව ගෙන්නන්න පුළුවන්. එහෙම අවස්ථාවකුත් තියෙනවා. ඉතින් පිතිකරුවව ආපහු ගෙන්නවා සෝදි. ඊට පස්සේ සෝදි ඒකට සෑහෙන සන්තෝෂයට පත් වෙලා ලිටොන් දාස්ව ඇවිල්ලා ස්තුති කරලා ඊට පස්සේ පන්දු යවන්නව ඇත්තටම බදා ගන්නවා. කියන්නේ ඔහුගේ සතුට ඒ වෙලාවේ ප්‍රකාශ කරන්නේ. පස්සේ තරගය ඉවර වුණාට පස්සේ කියලා තිබ්බා ඒක ඇත්තටම හිතා ගන්න බැරි වැඩක්. ඔහු ඒ තරම් හොඳ පිතිකරුවෙකුත් නෙමෙයි. හැබැයි නායකයයි පන්දු යවන්නයි එකතු වෙලා ඒ වගේ දෙයක් කරයි කියලා කවදාවත් හිතුවේ නෑ. ඒ ගැන සෑහෙන ලොකුවට සන්තෝෂ වෙනවා කියන එක සෝදි කියලා තිබ්බා. ඉතින් සෝදි ඒ දෛවෝපගත තරගයක් ඒක. ඒ කොහොම වුණත් ඔහු ලකුණු 35ක් අවසානයේදී ලබා ගන්නවා. 17 තමයි දැවිගේ. ඊට පස්සේ 254ක් වෙනකන් යනවා. කණ්ඩායම 224යි කඩලු 8යි ඒ වෙලාවේදී. ඇත්තටම ඒක කඩුළු 9ක් වෙන්නට තිබ්බා. එහෙනම් බංග්ලාදේශයට ඊටම ඉක්මනින් නව සීලන්තේ දවා ගන්නටත් අවස්ථාවක් තිබ්බා. ඒක කැන්සල් කරපු හින්දා 254ක් වෙනකන් යන්නටත් හැකියාව ලැබුණා. ඊට පස්සේ පන්දු යැවීමේදී සෝදි කඩුළු 6ක් ලබා ගන්නවා 39කට. ඒකත් විශේෂත්වයක්. ඔහුගේ දිනයක් බවට පත් වෙලා තියෙනවා එතන. ඒ කොහොම වුණත් බංග්ලාදේශය කරපු මේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ලක්ෂණයක් බංග්ලාදේශය කාලයකට පස්සේ පෙන්නනවා. සාමාන්‍යයෙන් බංග්ලාදේශය ඒ වගේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ලක්ෂණ පෙන්නන රටක් නොවන විදිහට තමයි අපි සාමාන්‍යයෙන් හඳුනාගෙන තියෙන්නේ. නයි නටවනවා, වලිදා ගන්නවා, එක එක්කෙනාත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්නවා, ප්‍රේක්ෂකයොත් එහෙමයි, ක්‍රීඩකයොත් එහෙමයි. ඉතින් එවැනි කණ්ඩායමකින් මේ වගේ ඉතාම ඉහළ ගුණත්වයෙන් යුතු වැඩක් සිදුවීම නිසා ඔවුන් තරගයේ පරාජයට පත් වුණත් ලෝකයේ සමාජ මාධ්‍ය තුළ ඒ වගේම වෙබ් අඩවි තුළ ප්‍රවීණයන් තුළ සෑහෙන ලොකුවට කතා කරන සිද්ධියක් බවට මේක පත් වෙලා තියෙනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.